වන්දනීය වූ අරහතුන් වහන්ස මට පහදලා දෙන්න සද්වර්ණ ඕරාව තියෙන කෙනෙක්ගේ සද්වර්ණ කියලා හඳුන්වන්න. සද්වර්ණ කියන්නේ මේක ත්‍රිපිටකයේම තියෙන උදාහරණයක්. පිරිසිදුම පිරිසිදු ජලබින්දුවකට හොඳට ඉර එළිය වැටුනහම ඒ ජලබින්දියෙන් නිකුත් වෙන්නේ මොකද්ද? ෂඩ්වර්ණ රශ්මිමාලා. ඕක තමයි උපමාව උදාහරණ. ඒ වගේම තමයි හිත පිරිසිදු වෙනවා නම් ඒ හිතේ පිරිසිදු බව උපරිම මට්ටමටපත් වුනහම ෂඩ්වර්ණ රශ්මිමාලාවක්. ඒක තමයි බුද්ධ ශක්ති රශ්මිමාලාව කියන්නේ. එහමයි. තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක අරහතුන් වහන්සේ මොහොතෙන් මොහොත සිතේ ස්වභාවය වෙනස් වෙන ඒක හිත කිලුටු වුණොත් හිත රාගයෙන් කිලුටු වෙන්න පුළුවන්, දේශයෙන් කිලුටු වෙන්න පුළුවන්, මෝහයෙන් කිලුටු වෙන්න පුළුවන්, මානයෙන් කිලුටු වෙන්න පුළුවන්. මෝහකින් හරි හිත කිලුටු වුණොත් අර රඩ්වර්ණ රශ්මිමාලාව නැවත අර අර කියන අඳුරු කිලුටු වර්ණ වලට බවට පත් වෙනවා. එහෙමයි තේරුණා ඔබ වහන්සේට දීර්ඝායු. එතකොට කවුද මේ රාගයෙන් ගැටියුතු කරන්නේ? අර නොදන්නා අඥානවත් මිනිසයා. දැන් ප්‍රතිඵලය මොකද්ද? තමන්ගේ අර කිරණ ශක්තිය කිලුටු කරගත්තා, අඳුරු කරගත්තා. රාග අඳුර, දේශ අඳුර, මෝහ අඳුර තමන් ඇති කරගන්න දෙයක්, හදාගන්න දෙයක්. ඒක ස්වභාව ධර්මයෙන් මිනිහගේ හිත අඳුරු වෙන්නේ නැහැ. තමන් නොදැන අඥානවත්කමින් වැරදි වැඩ කළා, අකුසල වැඩ කළා, පාපී වැඩ කළා, අයිතු වැඩ කළා. එක පින්කම් කළත් අඳුරු කරගන්නවා, පව්කම් කළත් අඳුරු කරගන්නවා, පින්කමිනුත් අඳුරු කරගන්නවා. මේක හොඳට තේරුම් ගන්න ඕන බෞද්ධය. පින්කමෙන් තමයි අඳුරු කර ගැනීම බලවත්. පින්කමක් කරලා අර දෙව් සැප, රජ සැප, සිටු සැප, අර්නන්දා, මල්ලිකා, සුමනා, සුනන්දාමෙන් ප්‍රාර්ථනා කළොත් ඉල්ලුවොත් මොකද වෙන්නේ? රාගයෙන් අඳුරු වෙනවා, උපාදානය වෙනවා, හිත කිලුටු වෙනවා. මේක හොඳට තේරුම් ගත යුතු දහම. මිනිස්සු බෞද්ධයෝ නොදන්නාකමින් පින්කම් කරලා ප්‍රාර්ථනා කරලා ඉඳලා හිත අඳුරු කරගන්නවා, ගමන නිවන වහගන්නවා, නිවන ආවරණය.